කොටුන්නගෙන ඔගුල් හොඳට දන්න. ඒ වගේම එක පල්ලින කවුද කියලා ඔගුල් දන්න. ඒ වගේම එකේ නිරූපණය වෙන්නේ මොනවද කියලා ඔගුල් හොඳට දන්න. නමුත් එක ඔටුන්නක් තියෙන. ඒකේ නිරූපණය වෙන්නේ අර දෙයට වඩා හාත්පසින්ම විරුද්ධ දෙයක්. ඒ කියන්නේ අභාග්‍ය, අවාසනාවන්ත, රෝග බියහ, දුම්නස්. අද වෙනකොට මම මේ කියපු ඔටුන් මිනිසුන් දහස් ගණන් පිළිගෙන තියෙනවා. ඒ වගේම සිය ගණන් මිනිසුන් ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා. මේ මොකක්වත් නෙවෙයි නව කොරෝනා වෛරස. ඇයි මම මේ වෛරසයට ඔටුන්න පාවිච්චි කළේ? ඒකට හේතුව තමයි මේ වෛරසයට නම බඩ බැඳලා තියෙන්නේ ඔටුන්න නිසා. ඒ වෛරසේ RNA කියන ප්‍රජනක ව්‍යුහය වෛරසයේ ඇතුළත පිහිටා තියෙන්නේ ඔටුන්නක් හැටියට. ඒක නිසා ජපාන් වදනේ ඔටුන්නට පාවිච්චි කරන කොරෝනා යන වදන යොදාගෙන මේ වෛරසය කොරෝනා වෛරසය නම් කළා තියෙනවා. මොන නමින් හැඳින්වුවත් අද වෙනකොට ලෝකයේ දහසංගෙන් මිනිසුන් පීඩාවට පත් කරලා තිනවා මේ වෛරසය. ඒ නිසා අපි මේ වෛරසයෙන් බේරිලා මේ වෛරසයට ගොදුර වෙලා ඉන්න ඇයට උදව් ගන්න කොහොම කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. පළවෙනි එක තමයි විනය ගරුක වෙන එක. රටක මේ වගේ හදිසි අවස්ථාවක් ඇති වෙලා තිනකොට විවිධ නීති රීති පනවන්නේ අනාගත දැක්මක් හා විද්‍යාත්මක දැනුමක් ගන්න. ඒක නිසා අපි ඒවා පිළිබැද්දොත් අපිට පුළුවන් මේ වෛරසය නවත්ත ගන්න. නමුත් අද වෙනකොට ලංකාවේ සමහර මේ නීති රීති පිළිපදින්නේ කට්ටිය එකතු වෙලා ක්‍රිකට් ගහනවා. ඒ වගේම පාටි දානවා. ඉතින් මේ නීති රීති පිළිපදින් අපිට සොයන් විනයක් තියෙනවා. සොයන් විනයක් හදාගන්න අපිට හොඳ හදවතක් තියෙනවා. තමන්ගේ හදවත පොඩ්ඩක් කතා කරලා බලන්න. මම මේකෙන් පිළිසිදු වුණොත් නේද අනිත් අයත් මේකෙන් නිදහස් වෙන්නේ. ඒ වගේම තමයි මම මේකෙන් ආරක්ෂා වුණොත් අනිත් අයත් ආරක්ෂා වෙනව නේද කියලා. ඒ වගේම තමයි පරිත්‍යාගශීලී. එද අපිට සංස්කෘතියක් තිබ්බා හැමෝත් එක්කම බෙදා හදාගෙන ගන්න සංස්කෘතිය. ආගම් ජාති ભેද නොසලකා හැමෝම එක මොකක් හරි කෑමක් හරි තිබ්බොත් ඒක අපි බෙදාගෙන ගන්නවා. නමුත් අද වෙනකොට අපි ඒ බෙදාගෙන කවපත් අද වෙනකොට අපි බදාගෙන ඉන්නවා. කඩේකට ගිහිල්ලා සති දෙක ඇඳිරි නීතිය දාලා තියද්දි මාස දෙකකට බඩු පොඩ ගන්නවා. ඒ වගේම තමයි අර වගේ විශ්වවිද්‍යාල මෙහෙවරක ජීවිත අවදානමේ දාලා අර රෝග හැල්ලේ ඉන්න අයට උදව් ගන්න ආරක්ෂක සෙබළුන් සෞඛ්‍යංශයේ නිලධාරීන් වගේ අයව ඒගොල්ලන්ද කොරෝනා හැදිරයි කියලා කොන් කරනවා. ඒ වගේම තමයි අසලේසි නිවසක ස්වයං නිරෝධායනය වෙන්නේ කියලා කට්ටිය හිරියන් පස්සේ අනිත් ගෙදර අය කියනවා අපෝ මෙන්න මෙයාට කොරෝනා හැදිලා කියලා බොරුවට බය වෙනවා. ඒ වගේම තමයි ඒ අයට අපවාද නගන නිඳා කරන. එහෙම හොඳ නෑ නේද? අපි මනුස්සකම පතුරවන තරමට අපිට මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් මේකෙන් ආරක්ෂා වෙලා ඉන්න. තමන් පිරිසි ආරක්ෂා වුණොත් තමයි අනේවත් ආරක්ෂා කරන්න පුළුවන් කිය හැම ධර්මකෙම කියලා දෙන්නේ. ඒ නිසා මේ වෛරසයෙන් බේරෙන්න තමන් ආරක්ෂා වෙලා අනිත් අය ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි බෙදා ගන්න බදා ගන්න. ස්තුතියි.